කටිගත කළ උත්තම දේශනාව. එම නිසා මට පහදා දෙන්න වේදයෙන් ලකුන් පලවා හැරීමට හරි ස්වාමීන් වහන්සේලාගේ පිරි හරි හොඳයි කියා සොයි කරනවාට වඩා මේ වගේ පහදා දෙනවද කියන්නේ මෙන්න මේකයි ප්‍රශ්නේ. ධර්මය තුළ ඇවිදිලා එකපාර මෙයා තේරුම් ගන්නට බැහැ. මේ ධර්මයේ තුල ඥාන සම්පයුක්ත අපි මේ කල යුතු ගිය යුතු කාරණා තේරුම් අරගන්න. මුලින් අපි දන්නේ තුරා තමයි මෙහෙම ගන්න. මොකද මේවා හේතුඵලයක් වෙ විතර ආකාරයක් දිනා මේ දහම්. මෙන්න මේවා කාලයක් යනකොට මේ ඉදහා චින්තනයේ දහම් පිටින් සිටින ක්‍රම වේදී වැහිලා ගියා. වැහිලා ගිය නිසා අපි හිතන්නේ ඉති වෙන්නේ නැහැ. ඒකා දහම් අවබෝධ කරගන්න ක්‍රම වේද වැහිලා යටපත් වෙලා ගියා. ඉතින් මේක දකින්න ඕනේ සමම්ම කල්පනා කරලා. මේ යකුම් රේතී කියන ගෙවල් වල ඉන්නේ කවුද? පොඩ්ඩක් ඉඳලා බලන්න. බලුවොත් තමන්ගේ අම්මා හරි තාත්තා හරි ආච්චි හරි ආතා හරි නැන්දා හරි මාමා හරි පරම්පරාවට ආවේ ඉතිරි කවන්නේ. ඔයගොල්ලෝ කාන්නේ ඉලකින්නේ ආයතනෙ දෙවෙනම පිළි පොනේ දෙයි කියලා. තමන් ඇතුළු කරපු ඉස්සර ඇතුළු කරගෙන ඇවිල්ලා ඉන්නවා. ඔය කියන්නේ යකුම් රේතී කියන කට්ටිය අපි වටේ දාගින් තිබුණාට. අපිට යකුම් ඉන්නවා ප්‍රේතේ ඉන්නවා අපිට ප්‍රශ්නයක් නැහැ. ඔහු මුංගේ පරිසරේ ඉන්නේ. ඒක අනිත් සල බල බලපෑමක් ඇති වෙන එකක් නෙවෙයි. නමුත් තව පිළිසක් ඉන්නවා. අර පළදන්තු පද්දීවි කියන ඥාති විරි. තමන්ගේ ඥාතිකයන් කියන දෙන දේවල් වලකින් ඒකෙන් ජීවත් වෙන කොටස් තියෙනවා. මෙන්න මේකට තමයි විතර මේ මිනිස්සු කරන කීන දේවල් බලාගෙන කලබුණිය බලාගෙන ඒකේ දැල්ම දාගෙන හූල හූල ඉන්න කට්ටිය අම්මේ කට්ටිය. සමහර අය ළඟ නිසා උන්ට යකෝ කියන. ඒක ඉන්න මහා දුර්වලයේ ප්‍රේතය කියන. නමුත් මොකද ගන්ධබ්බ ලෝකයේ ඉතරක් හොට්ටාද නියම යතු කියනෝ යක්ෂ ලෝකේ යක්ෂාහාරී ජීවත් වෙන කද්ද එකම කොට ප්‍රේත කියන කොටයක් තියෙනවා. ඒ ප්‍රේත කියන කොට ප්‍රේත ආහාර වලින් ජීවත් වෙන ඒක කොටද ඒ කර්මයක් කියම ඔවුන්ට ලැබෙන මොනවා හරි කියන ඉදි කට්ටාය පාලේ වෙල්ලක් තියෙන මහා ගල් ගෙඩියක් වගේ ඔළුවක් තියෙන ඔළුව උස්සගෙන ඉඳලා ඉන්න බැරි සමහර කඳ මාස දීවාවි විලාකාර වන්නා මෙහෙම කර්ම ශක්තිය හටගත්ත මහා දුකින් ශරීරය ඇතුළු මැරෙන්නේ කර්ම ශක්තියෙම ජීවත් වෙනවා. ශෝකයෙන් උන්ගේ ආහාරය නම් ගහයි. උන් ඒකෙන් ජීවත් වෙනවා. කර්ම ශක්තිය තියෙන තාකල් මැරෙන්නේ. අනන්ත වලිගී වෙනවා. උග්‍රක් නොදෙවි සූරගංග වැටුණා. කතා කියන්නේ වතුර පෙවෙන්නේ කොහින්ද? කවුරු දුන්නා කර්ම ශක්තිය ඇයිද පෙවෙන්නේ නැහැ. අන්නේ උග්‍රකට වේලියන්නේ අන්න 18ක මල් කපුව දැරිලා ගියා අපෝච්චියේ මට කරපු අපරාධය මේ ආදී වශයෙන් කියන අනුන්ගේ දේවල් විනාශ කරන අනුන්ගේ දල දාන්නේ විනාශ කරලා ගිහිදියා පුච්චල දාලා ගිහිල්ලා මෙන්න මේ ජාතියේ බව කරගොයි ගිහිලා ඉතින් උපදිනවා උගරකට ගිහිගත්තා වාගේ කන්න බෑ වලි දින්න විවසා ගන්න බෑ මේ ජාතියේ කර්ම ශක්තිය එහෙම තත්ත්වයක් උපදිනා ඉන්න දැන් ඒකේ නෙමෙයි මේ දෙරේතිය කියන කොටා ඒ ප්‍රේතිය වෙනද මේ කිලින්දනවල බීංගල ජීවිතයේ පරතත්වපත් ජීවිතයේ කියන කොට ආසය තියෙනවා. මෙන්න මේ වගේ කොටස් තමයි උදාහරණෙකදී දෙලකට ඉලකින් ගෙවල් වල ඉලකින් කැම ඉල්ලන්නේ පීනේ පෙන්නේ ඉන්නේ ඔයලා කියව කර කර රේඛාකාරී දුක් කරදර දෙන්නේ ගඳ ගස්සෝ ගස්සෝ තැන් තැන මල මුත්‍ර ගඳ ඒ වෙනන්න ඔය මේ කොස්තාඹ ගඳ මඤ්ඤෝක සම්බ ගඳ ආදී වගේ එක එකනා කියන්නේ ඔය තත්ත්වයන් වල ඉන්න පිල්ලු ගඳ ගහනවා ඒ වගේ තත්ත්වයේ මුගේ ආහාරකින් ඉන්නව ගෙවල් අස්සේ ඉතින් මේ වගේ අවස්ථාවත් තුලින් පිළිත් කියලා පයින්නවා ඒ වෙනනම් මේ යంత్ర මන්ත්‍ර කරලා ගන්නවා අපි බලන්න ඕනේ ඉතලා මම නම් මේ වල දෙන්නේ කියලා මම මොනවා හරි මේ කරුවාට වල දෙන්නේ කියලා ওই જાතිය කියලා මේ විදිහටම උපදිනවා මං ඉන්න විදිහට නැහැ දැන් ඉතින් ඉතල ඉන්න කවුද බලපුවා දුව ඉන්නවා පුතා ඉන්නවා අපිටින් භාර්යාව ඉන්නවා නැහැ කවුරු හරි ඉන්නවා සාදුදි ඇයිද කවුරු හරි ඉන්න අනිත් අය ඉතින් මම කරේම කහට වැදිනවා මගේ ඇඟේ ගඳයි මම වල දෙන්නේ කියලා ඔරි ගඳ කරා ඉන්නවා කුණු ගඳ කරා ඉන්නවා උන් ගා නැහැ වහන්නේ මේ හැදී එළු ගඳයි මේ හැදී කුණු ගඳයි වලත් ඇහෙන්නේ මම ගෑලයි මට ගන්න ලිකෝ කාල දෙකයි දැන් වීදිර මග ගන්න ඉපැත්ත ඕන් දැන් මෙතන ගන්න මේ ඉතර මෙතන ගන්න අනිත් මෙතන ගියවත් ඇහෙන්නේ දැන් කොහේ යන්නේ විපතිලා තියෙන කරුණක් තියෙන උන් ඉස්සෙල් වෙන මොනවද දැන් උන් දෙන්නේ කන්න මොндай කි දැන් මොකද කරන්නේ අනාතේලා වලා ඉන්න වරිදිනී හැව කන්නත් පුළුවන් දුන්නෝ මේ පාසෙට වදින උන්න පුළුවන් උන්ගේ මොනවද ලැබුණේ ඒ මත්තමගේ වර්ණ සම්පතිය තියෙන්නේ
ඉතින් හුල්ලා හුල්ලා ඉන්න කල් ටිකක් ඉන්න මං කෙවට ඇහිලි ඉන්නේ මං කීන කතාවකට ඇහිලි ඉන්නේ ඉතින් උන් කී දෙයක් මට ඇහුණට ඉතින් මම කියනවා මම මැරිලා නැහැ මට මෙහෙම කරදරයක් වෙලා තියෙන්නේ ඉතින් කොහොම හරි මාව ගොඩ ගන්න මම පිනක් කරගත්තේ නැහැ ඒව කිව්වට උන් සද්ද නැහැ උන්ගේ පාටි උන් කතා කරගෙන ඉන්නේ මොකද මම කියන්නේ කුන්ට ඇහිලි එතන හුල්ලා මොකද මේ කතාව මේ පැත්තේ ගලයි මේ සාත්‍රාන් කියනවා මලගිරිය දී කියලා පන්නන්න කියලා කියන්නේ මොනව හරි අපි මොකද කරන්නේ අත්තානී කියනවා අල්ලමු. ඕ මට දිලහන්නේ නෑ. දැන් බර කියා ගන්න දෙයක් නැතුව ඉන්නවා නම් සාමාන්‍යයෙන් මොම් මා කොටු කරලා ඉතින් අල්ලලා මුත්තන් දැයි විහදා. අරක හොල්ුණා ඇතනේ. අර යම් වෙලෙක. ඉරිදා කියලා පන්න. මොකක් කිව්වද කො මම පන්න ගත්තා මම කොටියක්. ඔක්කොම එකන මට හෙටක් නෙමෙයි හදන්නේ මම පන්නන්න ගියා. උන් කිව්ලා තැන්. බුදුහාමුදුරන් කියලා හරි පන්නන්න ලැබෙයි. දෙයියන්ගේ කියලා හරි මාව පන්නන්න ලැබෙයි. අනේ ඉතින් මොනවා කරේද මම දැන් මෙහෙම ලෝකේ සංවිධානයේ ඉඳලා ඉන්නේ කතාව උතරයි. දැන් අපි මොකද මේ මැරිට් එක හරකලේ දීපෝ උපකාර. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පුංචි කාලේ එකට වැලිපත් ඉසගෙන ඉන්න කාලේ. උඹලා දෙන්නේ කෙටිවා ඉන්නකොට එකෙක් හොයාගත්ත වෙරළු ගෙඩිය. මේලි ගෙඩිය. බෙදාගෙන කාලා දෙනවා මතක් කරපළ. අන්නේ මතක කරපු උදව්ව මාත් එක්කලා එදා කාලා දීලා හිටියා. එහෙම එකේ කල නැක මගේ ආයුවා වගේ හිතවලා. මම තව විනන් දහම තේරුම් ගත්ත බෞද්ධයෙක් හැටියට කටයුතු කරන කෙනෙක්. එහෙනම් මම නම් කවදාවත් එතෙන් යන දැන් යත් වැඩ කරගත්තේ නැහැ ප්‍රමාදී නිසා එතන ඇති. එහෙනම් වගේ ඊටකවත් තියෙනවා. මාත් එක්කලා එදා 2000 කාපු උදේට යුතුයකවා සිදු කරන්නේ. උපකාරී උපකාරයක් කරන්නේ. ඒ නිසා මම එවන් සත්‍යෙ මිදීමට ඔවුන් සඳහා මොකද කළේ? ආහාර දන් දීලා, පානයන් දන් දීලා, වස්ත්‍ර දන් දීලා ඒකේ ලවන්නා වූ අප්‍රමාණ දින ඉදා මහා සමග වැලි හිල්ලම් බද්දියා වූ යම් කිසි යාළුවෙකුට දැන ඔය යාළුවාට කිවි ඒවා ඔව් යම් දුකියක ඇත්නම් විදිලකට දුකියකපත් වේවා ඔවුන් සැලසිල්ල ලැබේවා මෙන්න මෙහෙම කියලා අනුමෝදන් කරන එක කරුණා මෛත්‍රී සිටිවිල්ලෙන් කරන්නා වූ බෞද්ධික රැකිය උදි ගන්නා අපි පැහැදිලිව දේ තරක් කරනවා මේවා හැංගි ලැබි ඉතින් මෙන්න මේවා ගන්න ඉන්න ඕන දැකලා හිටන් අපි කොච්චරවත් ගන්නකොට නේ අරක පන්නන්න ඕනේ මේක පන්නන්න ඕනේ කියලා අදහස් සුද්ධ මුිට කරන්න ඕනේ මොනවා කරන්නේ පිටවතුන් ගිරා හිටියා මාත් උස්සගෙන හරි වලාගෙන හරි දවසක් හරි ගියා බීතියක් ගන්න මා උස්සගෙන ගියේ පිටින්නවා මට මතකයි ඒ ඇතිමනේ යතපමිට පිටුගම්මිට කරන්න උපකාරයෙන් දුක උපකාර කරා මට ඒක නැගිට ගන්න වෙලාව පොන්ති කාලේ නැගිටලා උණ ගෑලා ඉන්නකොට මෙන්න මෙහෙම බුද්ධලේ මං උස්සගෙන ගිහ වේටි කරන්දිල ගියා දුන්න මතක් කරන්න ඕනේ ඒ උපකාරයෙන් දුක උපකාර කරගන්න මම ඉතින් ඔව් දැන් මේ ලෝකේ නෑ හැබැයි ඔහු යහපත හිිරු ගියේ නෙමෙයි බවම දැන මට උදව්වක් කළා ඉතින් මගේ ඉතුකමක් තියෙනවා මට මේ කරපු උදව්වට මම අද යහපත කළා ඔහු පොතේ ඉතිරි හරි උදව්වට උදව් ලබන්න හිතුවකු තියෙන නිසා ඔහුට සිත් පතර පුණ්‍ය ආනෝදනාවක් කරන්න ඕනේ ඉතින් අන්නේ වගේ හිිතර කර මට අංශු මාත්‍රි හෝ උදව් කර උපකාර කළා ඇයි මේ ඉතින් නිහිලා ප්‍රතිපල සුදුත මෙතේවා කියලා මේ වචනේ හිිරු ඥාන සම්පීත මෙහෙම හිතන්න පුරුදු වෙන්න ඕනේ මෙන්න මෙහෙම අවංකව කරේ කියෝ ඒ මොන මොන නිවි තුපා බෙදලා කිව්වේ නැහැ. ඊට පස්සේ පරිසරයේ තමන්ට ගැළපෙන්නේ කියලා හැදෙනවා. මේක ඇකේකා පන්දලා හිටන් සැලසුම් බිලි කියලා එහෙම ප්‍රශ්නයක් අපිට ඇති වෙන්නේ නැහැ. ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි අවංකව සුදු දැක්ක මේ සිතිවිලි ගන්න ඕනේ. අරන් කටයුතු කරන්නේ ඔය පන්නන අදහස ඔය සම්පූර්ණ අදහසයි. යකා පන්නන්න ඕනේ, පෙරිකා පන්නන්න ඕනේ, බින්දාලා පුච්චන්න ඕනේ, ගිහි වැඩ ගන්න ඕනේ, ආරක්ෂා කරලා තියා ගන්න ඕනේ. ඕවා මේ බෞද්ධීන් ගැළපෙන්නේ නැවි. බෞද්ධීගේ ආරක්ෂාව කියලා කියන්නේ මොකද්ද? සත්‍යයේ දැනගෙන සත්‍යයේ ධර්මීයත්ව කටයුතු කරලා අනික් අය දයන කම්පාවල් උදව් උපකාර කරලා ඊයෙ සුඛිත වුද කරලා එන තමුන් සුඛිත වුද වෙන්නේ මේ දිය කරෙන් ගියාම ඒ ප්‍රශ්න දෙයල්ලෙම විසාස වෙනවා මේ ලෝකේ ඉන්න වලක විවාහ කරන්න කිසිම මන්ත්‍රකාරී උදව් බෑ මන්ත්‍රකාරී කියා දිවක් ඇත්තා වූ ලෝසරා බුදු කියනන් වහන්සේ ළඟට හිටමු මොගලන් මහරහතන් වහන්සේ වී දැක්ක බෙරේට බැරි දකින්ද සැරියුත් මහරහතන් වහන්සේලා බැරි වුණා එන එකම ශ්‍රාවකයන් වහන්සේ නමයි හිටියේ බුදුරන් වහන්සේලාට විජ්ජපුර පර්වතයේ බාමුල වටේ අදාදා කෑ ගන්න දිනේතර රැළපි. එන කට්ටා නීකෝ සාමාන්‍ය කෙනෙක් දකිද විදවල මේ ඉන්ද්‍රීති කොච්චරද? මා ගෙලි පිටින් ඉන්න ඉන්ද්‍රීතිය බලන්න බැන්නේ අඳුනද? දිවැසසි මහරහතන් වහන්සේ එනවා කිරි පිටින් ගියාවත් මහරහතන් වහන්සේ දිවැසර පිටින් නැති. අමුන්සේ විතර ඉන්නවා නම් මේ හැප්පෙන. ඉතින් ඒතර අඳුනක් බලන්න එක බිරේටි කියනවා කියලා කියව අනිත් පැත්තේ බිරේටි නැහැ කියලා. දකිද්දී අනිත් ඉතිකේ දැක්කේ. මේ අනිත් අය හන අදිරේ පේන්නේ නැද්ද මොකද? මේ බුදුරන් වහන්සේ කියනවා.
වහන් ඉදා බොමැති ජුතුපාඥානි ලෝබල් වේලා ප්‍රේතදමෝ දැක්කේ. මුගලන් බුලුවක් කියනවා නෙවි. මුගලන්ගේ විවේස ඇති. ඒ සිව් ප්‍රේතයා නිතරම ඉන්නේ. ওই කතර අපි එහෙලින් අපි නැති. ලෝතර මුගලන් හතරේ පේනවා. දැල්සාව මුගලන් හාවුරල දෙන්නේ නැති අය මුගලන් හතරේ පේනවා. නවු මුගලන් හතරේ සාක්ෂි නැන්නම් කියන්නේ. මේ දැරිව. ඉති ස්වාමීනි, ඇයි මෙච්චර කල් නොකි? ඔබලා අතන සාක්ෂි කියන්නේ තියෙනවා. දැක්කලේ දැක්ක ඵලයේ කියන්නේ දැක්ක. සාක්ෂි දෙන්නෝ. එහෙනම් මුගලන් හතරේ තව සූක්ෂම සත්‍ය ලෝකේ ඉන්නද? දකින්නේ සාක්ෂි ශාවකීලම නැති නිසා. කොච්චර ලොකියද? එහෙනම් මේ ලෝකේ ගුරුවන්ත යන්ත්‍ර මන්ත්‍ර වලින් ඉඳලා මේ භූත දෙවියන් ගහක් කළා ඉතින් අපි දෝෂයෙන් ලෝකේ හදන්නේ. ඒක හදන්නේ නෑ. තව එක කතාවක් තියෙනවා එක්තරා මේ ලංකාවේ ලංකාවේ තියෙන එකක විශ්ව විද්‍යාලය ගැන කතාවක්. පැරණි කතාවලදී එක්තරා දෙයක ළමයි දෙන්නේ. තමන්ගේ අම්මා ගිහිල්ලා තියෙනවා යම්කි වේදවලක සංවිධානය. ඒ වැක් තියෙනවා වේද කියන්නේ ඔක්කොම බලපිරියේ තියෙන දුක් පිළිලෙවම නෙවෙයි. වේද කියන වචනින් හඳුන්වනවා වේකාකාර භූත කොට. මේ බෞද්ධ ජීවිත ගත කරනවා වගේම අපි හරියන් වශයෙන් හිත දරුවන් හදාගෙන ඉන්නේ ඒක කොටසක් වේදකින් ලෝකයක ඉන්නවා. ওই ධාතු මහරජුගේ ලෝකයේ අන්‍ය පහත් පැත්තේ භූමා දේවගිරි කොටසදී පල්ලෙහාම බුදුගිරි කොටසදී ඉන්නවා. ඒගොල්ලොත් ඒ වේදකින් තමයි හඳුන්වනවා. ඉතින් මෙන්න මේ අය මහ බලක් තියෙනවා සමහර අය. කල් මේ පාගේ ඉන්දියාදී අපි ඉඳලා. මේ ලයිස් මොකද කරන්නේ ළමයි දින්න දාලාගෙන ඉන්න අම්මා ගියා අර කියන ඉහුලගේ සංවිධානයක ඇස්වියෝ. ඒවත් එහෙම අපි මේ ළමයි දින මග බලා ඉන්න අම්මා එනක. අම්මා ඉන්න බලක් නිසා මොකද කරන්නේ? අර ඉතරා මත්තම ඉන්න දිනු කරගත්ත ස්වාමීන් වහන්සේ නමක් අර අමනුෂ්‍යයට බලා ගන්න පුළුවන් කරා ළමයි දින. පේනවා. ඒ ළමයි දිනේ කතා කරන උන්වහන්සේලා කියන ඔය දෙහි මත්තම කතා. එනි ඉල්ලයිද කර්ම විපාකෙ ඉන්නේ බෙලිලා ස්වාමීන් අපේ අම්මා දැක්කේ නැද්ද? ඊළඟ හන් ළමයි හන්. ඔබලගේ ඔබලා කවුද? අපි මේ අපේ ලෝකේ ඉන්නේ අපේ අම්මා ගියා මේ පිළිසක් මෙයා පිළි දෙයක කියලා විතර කරලා ඉතින් මට පේන්නේ නැහැ ඔයාලගේ අම්මා මම කොහොමද දැනගන්නේ මෙන්න මේ මුල ගන්න පාඩම එක මුල් කැලලා දුන්නා ඔබල පිළිමේක ඉන්නේ අපේ ලෝකේ මුල් කැලලා ගත්තාම උන්වහන්සේලා අල්ලි ගහන දිරක් උන්වහන්සේ වේද පදන් ගත්තා හැමදැනම පිළිතර වෙනවා කපුල දික්කනකොට ඒක වැදිනවා විසි වෙනවා පොඩියනවා දැන් උන්වහන්සේ බිල්ල පාත කරගන්නත් බැ. මේ මුල් කැල අපි ඉන්නේ අම්මා හොයන බිල්ලයි අරයි. ඔය රාජ්‍ය මොකද කරන්නේ අර ළමයිගේ අම්මා. අර ක්‍රීත ඈටි දැක්කා. මේ උන්වහන්සේ විලා දින කල් වෙදේ හැටි මේ ළමයි කරපු වැඩි. දෝවි නැති අනිත් ආයි ගෝයි බුල දිහා දින කියලා බුල උදල ගත්තා උන්වහන්සේ මේන දෙවියන් වේද. ඊට පස්සේ උන්වහන්සේ ලබේ නිසා වෙන්නේ නැහැ. මේ පිටවද වෙනවා උන්වහන්සේ ආවයි. මේ බිල්ල පාත වැඩිම තරම් බැරිද මල මහමල විරේතයන් ඉන්නවා. මේ බුදුරජාණන් වහන්සේ ඔය සිත වදා ගන්නාගේ ස්වභාවයක් තියෙනවා. මොකද්ද? ඇඟේ තියෙන විශාල කිරණ ශක්තිය. මේ සිදු ආලෝකයක් ඇහිලා මහා බලවත් ශක්තියක්. අද නිහමකලොත් තියෙන අප්‍රමාණ්‍ය විශේෂව එතනින් දැන් බලන්න බැරි. ඒකව සිත වයිටි වැඩි කරගත්ත තේරුම් ගත්තා. නිකන් අතපය වරන්නේ. ඒක නෙවෙයි විදි කරන්නේ නැහැ. බොහොම සාන්තව ගමනක් යන්නේ හරියට තෙලගා කිද්දී කාටවත් කරදරයක් නැතුව ගමනක් යන්නේ කොහොමද? මේක මේ වගේ තමයි ගමන් කරද්දී හදිසි කරන්න වෙන්නේ. ඊයර අනුකම්පාව මුල් වෙන හැටකට ක්‍රම වීතිය. මේක විසුණු මහතිරාගේ ගමන බොහොම සංවර වෙන්නේ එකක් එක හේතුව. ඉතින් මේක නිහම ක්‍රමයක් තියෙනවා. ඉතින් මේකේ තේරුම් ගන්න ඕනේ යම් කිසි විදියකට ඒ බඳු කරදරයක් තියෙනවා නම් ඒ බඳු අමනුෂ්‍ය කොටාසිය අපි නෑදෑය වෙලා හිටපු හිටවත් වෙලා හිටපු වයසට උදව් කරන්න පුළුවන්. මේ අපි මේ උදව් අපි අර විදියට කරලා ගුවන් පීඩේවලා පුණ්‍යානුමෝදනා කරලා අවංක විදකින් එයාට යහපතක් කරලා ඉතින් අපි යහපතක් කරගන්න අවශ්‍ය අදාත් විභාම කට්ටානි වාස් කියන්න ඕනේ නැහැ දෙරකෝ විභාම් දෙවුනේ නැහැ මොකුත් නැහැ ඉතින් කරන එකේ මට ඉන්දියාත් ඉස්සාව කරන්න නම් කරපුවා මම 10 මිනිත් යන්නේ මට මේ අද වලත් එකයි හෙට වලත් එකයි හැබැයි ධර්මානුකූලව සත්‍යයේ විතර මම මේ හැකතරම් දුරට අප්‍රමාදව අන්තභාගයේ හැදෙන්නේ කියලා කුණු වෙන්නේ කියලා ලෙඩ වෙන්නේ කියලා දීපා වැඩි විදිලා ලැබිච්ච අවස්ථාව තුළ මේකයි වැටෙන්නේ කියලා මොනවා හරි ධර්ම අවබෝධය ලබා ගන්න මේ ඇවිල්ලා කියලා මේ මේක උදා කරන්නේ නැති වරි හදා ගන්න ඕනේ. ඔය යහම හදන්න ගියාම ඔය හදා බලන්න ගියාම මේකද බලන්න ගියාම සාහස ගන්න ගියාම ඌණියමක් නොකල ඉතිපත්. ඔකර ඌණියක් කරා. හැබැයි ඒක හපන්න ඌන් විලා වෙන්නේ කි. අනික ඌට ගතමනාව දෙන්න කවන්නද? ඔක කවන්න කිව්වේ දාන්න. ඌට දුන්නට වාදි. උඹලා ඒවට නැහැ. ඌන පිළිලට ඌට. කාලේ කටු. තව ගතමනාව දෙන්න හරි. අන්ති වෙන කිලව නැත්තර නැති වෙන කම අරුංගසා. ඒ වගේම වුණා බෞද්ධය හැටියට
මැරුවොත් මැරිච්ච පෙරණිය කෙරෙව්වා. මට ඌනියම හරි අදීනිය කොරිනිය කෙරුවා නම් කෙරෙව්වේ කාට කවදාවත් යථාභූතයෙන් මගේ පැහැදිලි මේ අතිසිත් පතන. මට මොනවා හරි මට වෛද්‍ය කෝඩියක් කවදාද සංසාරි දෙන්නේ. ඒ නිසා මුට මාත් ඉන්නේ වෛද්‍ය කෝද නැගින්නේ. ඊටා වගේ වුණ අවල කසාදානිය ගැඹුරු දැන්නා. මේ කුත්කලෙන්ද ඒකේ සමා වේලා අදමන් වීදෙන කින් පිළිලා. මට ඉන්නේ සුභිතවා යහපත වේලා. ඊයයි යහපත වේලා ගන්න. වගේ වුණ අවල කසාද වන්දි කියලා. මේ ආදී වශයෙන් කරගෙන යනකොට යම් කිසි එහෙම කරන්න බලාපොරොත්තුවක් වෙනවා. ඒ බලාපොරොත්තුව සම්පූර්ණයි. කළක් තමක් නැහැ. හෙල ගහන ගල තවන්නේ මම බුද්ධ ධර්ම කියන්නේ නැහැ කියලා ඔකනේ කියෝ. යා මරන්නේ මොනියා කියලා බෑ. යා ගෙනිනුට විනාශ කරන්නත් බෑ. අනෙන්න පොඩින මතොලි පැත්ත තවන්නත් බෑ බෞද්ධය. ඉතින් බෞද්ධ කෙනේ හේතුම බලන් ඒ කියන්නේ වැඩක් නැති වැල්පල් පස්සේ යන්න එපා. සාතරවත් වෙයි, කොයි පස්සේයි, ඕවට පස්සේ වැඩක් නැහැ. බෞද්ධයින් අපි ඒක පිටු කරන්න හරියට අවශ්‍ය හේතුපත් දහම් හේතු කරලා පිටු කරලා විදිනවා හත්තේ වගේ ධර්මාගයෙන් විදිනවා භාගවත් වෙයි උලාටපත් වෙන අයපත් කියලා වැඩේ යනවා. බුදුන් ඇසුරු කළෝ දිනුවෝ මිස වැරදුනෝ නැත. යකුන් ඇසුරු කළෝ වැරදුනෝ මිස දිනුවෝ නැත් මේ පැරණි පස්තාවේ ඉන්න. ඔබ තේරුවා නම් කලින් කරන ඔය හැමතැනම දේවල් නියෝ නෙමෙයි යක්කු. තේරෙන්නේ. ඒක ඔබේ නියෝ නෑ. දේවත් කියලා පත් වෙන කිනාට දෙවියෙක් වෙන්නේ දකින්න තියෙන්නේ. අලකොල මීන කොල වගේ හැන්දල හැදි ගැලක් පලයක් දිලා තියෙන එක මොකද දේවුද? ඔය කකුලක් තියනවාද? මොකක්ද කියන්නේ කියලා දැන් දැන් ඉන්න පරම්පරාවට කාපිටන් බී බල බලයන් 70 ගයි ගපලයන් දී සාපතෙන් තර මොන දේවුද? ඔය කපෝලන් කියන අද දේවුද? ඉතින් කල්පනා කරලා බලන්න මේ බුද්ධි. ඉතින් දේවාලේ කියන වියකාලේ ඉන්න වියකාලේ ඉන්න දේවාලයක් එක නෑ. නම් හිතාගෙන ඉන්න මහ දේවිය ඉන්නවා. ඉතින් මුලාට පත්තේ ඉතෝ බෞද්ධය බෞද්ධය කියලා හිත කරගන්න. එතකොට දේවතා නැත්නම් කියන එක බෞද්ධයට විත්තන බෞද්ධය දෙවියන් එක්ක හැටවන්න බල බල ඉන්නේ. නමුත් දෙවිය විනාශ ඉඳ කර ගන්නා බෞද්ධය ලකන. ඒක දෙවියන් කියන දෙය පිළිතර ගන්න. අපි දෙවියන් රැකවන්න හොයන මාසේ යන්නවත් නේ. ඔය තේරුම අරගන්න. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තුෙන් කටයුතු කළ අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.